දැන් මෙතන තමයි ප්‍රායෝගික පැත්ත ගැලපෙන්න දැන් අපි වෙස්ටර්න් කන්ට්‍රි එකකින් ට්‍රේඩි කරේ ලංකාවනවා කියන්නේ එතකොට දැන් මෙහෙම ඒගොල්ලගේ කන්ට් එකේ තාම ඔක්ක දෙනවා නම් ගොඩ අපේ කන්ට් එකට අපිට ඕක ගැලපෙන්නේ නැහැ අපේ මිනිස්සු අපේ අම්මල හොඳට ඇඳේ නැස්කෝ දැන් දැන් කහේ වෙගාලේ දැන් වහුවානේ දැන් සමිති ඒක දැන් කොහොම පාර වෙනකොට දවල් මිනිස්සු කෑ ගන්නවා මේ පිස්සු මේ රටේ ඒ මෙහෙම සංස්කෘතිය කියන්නේ ඉවෝල් වෙන එක. වෙනස් වෙන සංස්කෘතිය. ඒක ඉවෝල් වෙන එක. දැන් උදාහරණයක් විදිහට දැන් මන් දන්නේ නැහැ ඕගොල්ලන්ගේ කාලේ දැන් අපේ අම්මගේ උන්නක් තියෙනවා. ඔය මිනි ස්කර්ට් ඇඳලා ෆොටෝස් ගන්නවා. ඒක ඕගොල්ලන් මතකද? කාලයක් අපි කාලයක් තිබුණා මේව ප්‍රශ්නයක් නොවෙච්ච එක. අපිට අවුරුදු 15 20 කාලයක්. ඔය එහෙම කාලයක් එහෙම ප්‍රශ්නයක් නොතිබිච්ච කාලයක් තිබුණානේ. හරි. හරි. ඊට පස්සේ මොකද උනේ ඒක කාලයක්? ප්‍රශ්නයක් වෙන්න ගත්තා. හරි ඊට පස්සේ පරම්පරා කාවනේ කොහොමදක් මඳින්නේ? හරි දැන් උදාහරණයක් විදිහට අපි දැක්ක කාලයක් අපේ හිතපු මේ අපේ මුස්ලිම් කට්ටිය කාලෙකදී කොහොම ඔච්චර වහගෙන හිටියේ නෑ. කාලෙකදී මොකද වෙන්නේ? ඒක ඒ වගේ වෙනස් වෙනවා. දැන් ආයෙ දැන් සෞදි අරාබියේ අපිලානේ දැන් ආයෙ නීති අනිත් පැත්තට වෙනස් වෙනවා. එතකොට මේ සංස්කෘතිය කියන්නේ වෙනස් වෙන එක. හරි. අපි ඒක තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒක අර පොදුරේ තියෙන මේක අර එක්කෙනෙක්ගේ පාලනයේ තියෙන එකක් නෙමෙයි. ඒකයි මේ දැන් මේ මොඩියු ටිකක් නේ යන්නේ. ඒක මොඩියු ටිකක් යනකොට මේක පාලනය යන්නේ නැහැ. මේක රැලි යන්නේ. කාලයකට එක රැල්ලක් එනවා කාලයකට තව රැල්ලක් එනවා කාලයකට මේන කාලයකට හොඳයි කියන එක කාලයකට නරකයි කියනවා ඒ ඉඳ ඉස්සල්ලාම අපි මේ වටේ රැල්ලක් යනවා නම් ඉස්සල්ලා රැල්ල නගින්න නැතුයි පොඩව රැල්ල දිහා යන්න දෙන්න ඕනේ පොඩ්ඩක් දැන් මේක සම්සාරය අවුදු එකට ඕනි සෙටර් දැන් අපි සී ආර් සී ඒ කාලේ අපි දේ අපිට ගෙවුවාම අපිට ගවන්නේ ලැප්ටොප් සරවක් කදින හසයි මම අපි මොනාද එහෙම මොනාද ස්විම් වෙයා එකක් ඇඳගෙන නැරුද නෑවාම එතකොටත් ඒක නිකන් අවුල් වගේ දකින්නවානේ. එතකොට මේ කාලෙන් කාලට ඒ කියන්නේ වෙනස් වෙන එක. එතකොට අර ඒක වෙන්නේ අර සාමූහික මොහොනයක් නිසා. හරිද? ඒක කවුරු හිතන්නේ නැහැ. මොකද්ද මේක තර්කය? මම අර ඉස්සෙල්ලා කිව්වේම මොකද්ද මේක පදනම? මොකද්ද මේක තර්කය? පදනම මොකද්ද කියලා දකින්නේ නැහැ. කාලෙන් කාලට පස්සේ කියන්නේ අපි උරුදු ගන්නෑ. මේ කාලෙන් කාලට දේශයට වෙනස් වෙන දේ. ඒක යථාර්ථය කියනවා. ඔව්. නෑ ඉතින් කමන්නේ මේ ටිකත් එකට අදාළයි. මේ ඔව් නෑ නෑ හරි දැන් මම අපි මේ කියන්න හැදුවේ දැන් අපි අර ඒ කියන්නේ දැන් අපි හේතුඵල ධර්මයට වඩා කර්මඵල ධර්ම උඩ ගියා. පුනර්භව සංකල්පයට වඩා පුනරුත්පත්ති උඩ ගියා. හරිද? ඇත්තටම අවිද්‍යාවට තේරුම් ගන්න එකට වඩා උඩින් තණ්හාවගේ උඩට. දැන් පොඩක් ඉන්නකො දැන් මේ වණ්ඩක හරියට තේරුම් ගන්න මම ඒකයි මම මේ මෙතනට ඒ වටේ ආවෙ එතනට කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ මොකක් ගැනද? එක්ක දුක නැති කරගන්න එක ගැන කතා කරන්නේ, එහෙම නැත්නම් තණ්හාව නැති කරගන්න එක කතා කරන්නේ, අවිද්‍යාව ගැන කතා කරන එක උපද ඒකනේ කතා කරන්නේ. හැබැයි මුල කොතනද තියෙන්නේ? මුල තියෙන්නේ එතන. හරිද? හරි. අරකනිකන් ආයි අර ඔළුව ගැක්කමට බෙහෙත් බොනවා වගේ වැඩ. දැන් අවිත් තණ්හාව නැති කරන්න හදේ. ට්‍රයි කරනවා, ට්‍රයි කරනවා, ඔක්කොම ට්‍රයි කරනවා, හැමෝම බලන තණ්හාව නැති කරන්න ඕනට කරපු එකෙක් නැහැ. තන කරනවා තමන්ට තේරෙන ටික දවසෙ මේ කරන්න බෑ පුළුවන් වැඩක් නෙමෙයි. හරියටම. ඔව් ඉතින් අපි මුල තේරුම් ගන්නේ නැතුව මේ මැදකින් නල්ලන්නේ. හරි. ඊළඟ දුක නැති කරන්න හදනවා, දුක නැති කරන්න හදනවා, දුක නැති. ඉතින් දුක නැති කරගෙන දුක නැති කරන්න ගිහිල්ලා ආයි දුකක් හදාගෙන. ඊට වඩා ලොකු දුකක් හදාගෙන දුක නැති කරන්න. තේරුණා?
ටීචර් අපි මොන දකින්න ඕනේ? ඒක ඒකයි මම කිව්වේ දැන්. ඔය අවිද්‍යාව අල්ලන එක ටික හිතන්න ඕනේ යන්න. ගන්නා වුණා ඉතින් කියන්න පුළුවන්. ප්ලීසින්. රසකෑම කන්නේත. ඔයගෙ එකේක කියන්න පුළුවන්. ඒක මොනවාද වඩා මේ මොනවාද මේ ලක්ෂරි බඩු මේ පරිහරණය කරන්න එපා. හොඳකාරය කියන්නේ. හොඳකාරය කියන්නේ එපා. හොඳට අඳින්න එපා වගේ ඒවා කියන්න පුළුවන්. ඒක තණ්හාව කියලා. ඉතින් ඒක මොකද ඒක තණ්හාවද? දැන් අවිද්‍යාව නැතුණා ඕක තමයි තණ්හාව වෙන්නේ. ඒක කරන්න වැඩි ටිකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දෙන්න පුළුවන් ෆොලෝ කරන්න. මේ ටික කරන්න එපා. ඒ ඉන්ස්ට්‍රක්ෂන් ටික දෙනවනේ මොනාද ටිකක් දෙනවා ඒ ටික මොකද්ද දැන්? ලේසින්ද හිතන් දෙයක් නේ? දැන් මොනාද වුනේ? දැන් මම මොනාද කරන්න ඕන? මේ 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 ටික කරන්න. හරි? දැන් හිතන්න පුළුවන්. හරි. දැන් මම මේකේ හිතන්න බැහැ නේද? එතකොට දැන් ඔය එතකොට දැන් ඔය තණ්හාවේ මුල තේන්න ද අපි හිතමුද රජමාලිගාවක ඉන්නවා කියන රජවරි අද කාලේ හිටිට අපි හිතමු. ඔක්කොම මේවා ටික තියාගෙන වාහන 30ක් 40ක් තියාගෙන සේවකුත් ඉන්නවා ගෙදර වැඩටම ඉන්නවා සේවකුව 40ක් 50ක් හරිද එයාට ගෙවලු 5ක් 6ක් තියෙන හරි දැන් වාහන කියන්න පුළුවන් එයාට තමයි තියෙන්නේ සමාජයෙන් බැරි කියන්නේ බෑ දැන් මෙයා මේකේ ඉන්න අතරේ අර අපි කියමු උදේට දැන් නිදි කාලා ඉන්නේ දැන් නිදි වල තਿੱත් දැනෙන කාලෙ වෙන්න බැරි. තේරු. තව කෙනෙක් කිනුවා මුකුත් නැහැ. පොල්ලක වැලක ඉන්නේ. මුකුත් නැහැ. දැන් කියන මොන තරහව නැහැ. ඒ හැරෙක් කිනුවා තනහන්නේ. තේරු නම් බෙහෙයන් හදන්නේ. හරි. මේ අදටත් ඉන්නා නේද අර මේ රැට නිදා ගන්නකොට වත්තේ වැටෙන පොල් පොල් ගහ ගන්න උදේ කියන ලොක් කට්ටි පොල් ගෙඩියක් පොල් ගෙඩියක් කියන ලොක් කට්ටි එක 12යි දෙන්නේ ඉඩමට හරි හරියට කියන ලොක් කට්ටි හැබැයි මේ එක ඔය තණ්හාව කියන පැත්තෙන් කිව්ව මේක ලියා ගන්න බෑ ලියා ගන්න ඕන පොතෙන් අවිද්‍යාව කියන එක තේරුම් ගන්න මොකද හැබැයි අවිද්‍යාව කියන එක තේරුම් ගන්න ලේසිද ඒක අමාරුයි ඒක අමාරුයි ඒක හිතන්න එපා ඒකට හිතන්න ඕනේ දැන් ඒකට අර ඉන්ස්ට්‍රක්ෂන් ටිකක් දීලා ඒක ෆොලෝ කරලා ඒක කරන්න පුළුවන් කියලා මම හරි මෙහෙම වැඩ ටිකක් දීලා මෙහෙම ස්ටෙප් 1 ඒක කම්ප්ලීට් කරාම ස්ටෙප් 2 එක කම්ප්ලීට් කරා ඊට පස්සේ ස්ටෙප් 3 එක එහෙම පුළුවන් දවිද්‍යාව ගන්න. එහෙම තෝරගන්න බෑ. මේ වැඩ ටික කරනවා මේ වැඩ ටික කරනවා. මේ වැඩ ටික කරනවා. එහෙම තේරුම් ගන්න බෑ. මේක තීසන්න පටන් ගන්න. ඔව්. හිතන්න පටන් ගන්නකොට මොකක්ද? අපහාරදි ඒක ඒක වේදනාකාරයි ඒක තමයි යථාර්ථයේදී ඔව් ඒ වේදනාකාරයි අතිශය වේදනාකාරයි හැබැයි වේදනාකාරී මේ මේවයක ඇතුළත වුණත් හිතන්න ගත්තොත් තමයි මොකද ප්‍රඥායි හරිද ඒකට නැත්තම් එන්නේ තණ්හාව නැති කරන්න හදනවා ඒක තැනකට එනවා ඒ තණ්හාවේ නේ අපි බලන්න ඕනේ මේක තියෙන මොකද්ද ඒ අවිද්‍යාව මොකද්ද ගැටලු කියලා බලන්න. අවිද්‍යාව නැති කරන්නේ ඒකන ගොඩක් ගැඹුරට කතා කරනවා. එහෙමයි. අවිද්‍යාව නැති කරනවා නෙමෙයි. අවිද්‍යාව තේරුම් ගන්න. උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. හරිද? දැන් ඔන්න මම මේ කියන ඔන්න ආයෙ ඔන්න අහගන්න. මේක ඔන්න මේක මේක තේරුම් ගන්න. අවිද්‍යාව කියන්නේ හොඳ ටූල් එකක්. අවිද්‍යාව කියන්නේ නරක ස්වාන් ටූල් එක නරක සාම. ටූල් එක නරක
නරක ස්වාමි එයා අවිද්‍යාව විසින් මාව ඩ්‍රයිව් කරන්න පටන් ගන්නවා. දැන් උදාහරණයක් විදිහට අපි මේ කතා කරන භාෂාව වචන පාවිච්චි කරානේ. දැන් අපි මේ කතා කරපු මම කතා කරද්දී එක එක ඒවා මැව්වා කතා මැව්වා ඔක්කොම මොනවාද මේ? ඒ ඔක්කොම අවිද්‍යාව තමයි. හැබැයි මම මේ දැනගෙන ඒවා පාවිච්චි කරනවා ටූල්ස් ඉදින්. නොදන්න මනුස්සය මොකද ඒකෙන් පානය වෙන්න පටන්ගන්න ඉස්සලා හොඳට මතක තියාගන්න අපි පොතක යමක් කියනවාන ඒක කවුරුහරි ඔල්ල වගේ කවුරර ගෙන හිතර ලියපු එකක් එච්චරයි අන්ත මොක් හරි එකක් කවුරර එකක් තියෙනවාන ඒ කියන්නේ මොකක් හරි ක්‍රමයද අපිට තොර කරන වැඩ පිළිවෙත් සම්මතය සම්ප්‍රදාය සංස්කෘතිය එහෙම තියෙනවා නම් ඒක මොකක්ද කවුරුන් නැති විසින් ඔබ වගේ නිර්මාණය කරපු එක එච්චරයි ඒක මොකක්ද විශේෂත්වය